ඔබට ලෙහසියෙන්ම මතක තියාගන්න අමාරු ඒත් ඉතාමත්ම වැදගත් මතක තියාගන්න ඕනෙම කරුණු 15ක් විශේෂිත කෙටි ක්‍රම මගින් ඔබට ගේනවා අවශ්‍ය නම් දැන්ම කොලයක් පෑනක් කරන් ලියාගන්න ඉන්පස්සේ මතකයේ තියාගන්න ශ්‍රී ලංකාවේ පැරණි රාජධානි දකුණු ආසියාවේ රටවල් ශ්‍රී ලංකාවේ බලාත් පුෂ්ප අපිරිසිදු ජලයෙන් වැළඳෙන රෝග සූර්යග්‍රහණය චන්ද්‍රග්‍රහණය ඇතිවන දින අවුරුද්දේ දින 31න් අවසන් වන මාස අවුරුද්දේ දින 30න් අවසන් වෙන මාස ටික සතියේ දින 7 සිංහල ක්‍රමයට මුදල් නෝට්ටු වල වර්ණ මුදල් නෝට්ටු වල පක්ෂීන් පළාත් 9 පුෂ්ප සිත් පහන් කිරීමේ පියවර ශ්‍රී ලංකාව යටත් කරගෙන හිටිය විදේශීය ජාතීන් පලාත් 9 දිස්ත්‍රික්ක 25 ප්‍රධාන ගංගා මුහුදට වැටෙන ස්ථාන පිළිවෙලට පහසුවෙන් ලේසියෙන් මතක තියාගන්න මෙන්න කෙටි ක්‍රම 15 සම්පත්තමෝ YouTube channel එක subscribe කරේ නැත්නම් ඉක්මනටම ඔය රතු පාට button එක subscribe කරන්න අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ඕනේ නම් bell icon එක click කරලා තියන්න වීඩියෝ එක හොඳ නම් like කරන්න comment කරන්න සම්පත්තමෝ සමගින් රැඳී සිටින්න ආයුබෝවන් ඔබට පහසුවෙන්ම සහ ලේසියෙන්ම මතක තබා ගත හැකි කෙටි ක්‍රම කිහිපයක් තමයි මේ ඔබට ගේන්නේ මුලින්ම අපි බලමු ශ්‍රී ලංකාවේ පැරණි රාජධානි කොහොමද පිළිවෙලින් මතක තියාගන්නේ කියලා ශ්‍රී ලංකාවේ පැරණි රාජධානි කොහොමද පිළිවෙලින් මතක තියාගන්නේ මේ කෙටි ක්‍රමයක් විදියට මතක තබා ගැනීමට මෙන්න මේ වැකිය පාවිච්චි කරනවා අපෝ දයා කූරගන්නේ කොහොමද අපෝ දයා කූරගන්නේ කොහමද අපි බලමු මතක තියාගන්න ලේසිම පිළිවෙල අයන්නේ අනුරාධපුර රාජධානිය පො අක්ෂරයෙන් පොළොන්නරුව ද කාරයෙන් දඹදෙනිය ය කාරයෙන් යාපහුව කූරු කියනකෙන් කුරුණෑගල ගන්නේ කියන අදහසෙන් ගම්පොළ කෝ කියනකෙන් කෝට්ටේ සහ ම කියනකෙන් මහනුවර මොන පිළිවෙලින් මතක තබා ගත හැකි අනුරාධපුර රාජධානී පොළොන්නරුව ඊට පස්සේ දඹදෙනිය යාපහුව කුරුණෑගල ගම්පොළ කෝට්ටේ මහනුවර කියන රාජධානී පිළිවෙලින් මතක තියාගන්න පුළුවන් අපෝ දයා කූරු ගන්නේ කොම කියන අදහස වැකිය මතක තබා ගනිමු දකුණු ආසියාතික රටවල් මතක තියාගනිමු පහසුවෙන් දකුණු ආසියාතික රටවල් මතක තියාගන්නේ මා ළඟ ඉන්නේ පාවෙන ඇලවෙන භූතයෙක් නේ බං මා ළඟ ඉන්නේ පාවෙන ඇලවෙන භූතයෙක් නේ බං මා කියන දහසෙන් මාලදිවයින ළඟ කියන කෙන් ල අක්ෂරයෙන් අපි ශ්‍රී ලංකාව මතක තබා ගන්නවා ඉන්නේ කියන කෙන් ඉන්දියාව පාවෙන කියන අදහසෙන් පා කියන අක්ෂරයෙන් පාකිස්තානය ඇලවෙන කියන කෙන් අෆ්ගනිස්තානය ඇ අක්ෂරයෙන් ඊට පස්සේ බූතානයෙන් භූතයෙක් කියන එකෙන් බූතානය මතක තබා ගන්නවා නේ කියන එකෙන් නේපාලය සහ බං කියන එකෙන් බංග්ලාදේශය මතක තියා ගන්න. අපේ කලාපයට අයත් ශ්‍රී ලංකාවට අදාළ දකුණු ආසියාතික කලාපයට අයත් රටවල් ටික මතක තියා ගන්න කෙටි ක්‍රමයක් ඔබට කියලා දෙන්නේ. ශ්‍රී ලංකාවේ පළාත් පුෂ්ප මතක තබා ගන්න ලේසිම ක්‍රමයක් තියෙනවා. ඔබට අමතක වෙනව නම් ලංකාවේ පළාත් පුෂ්ප ටික පළාතට ආවේනික පුෂ්ප බලන්න මෙන්න මේ නියුරු කවිය මතකයේ තබා ගනිමු. ඇහැල මලින් ගස් පිරිලා උතුරු මැදම ලස්සනයි. සබර ගමුවේ වෙසක් මලින් මී මැස්සන් පැණි උරයි. නැගිනහිරම ගොඩ මානෙල් මල් පිපිලාත වනයි මහරත් මල් සුවඳ දිදී මැද රට තව හැඩ කරයි ගුරුළු රාජ මල් පිපිලා ඌව දෙසින් අරි හැඩයි සුදු නිලු මත් බෝ විටියත් බටහිර දකුණ දෙවැනේ සුදට සුදේ පිච්ච පොකුරු උතුරු දෙසේ සුවඳ දෙයි
අට්ටේරිය මලක් පිපී වයඹ දෙසද හැඩ කරයි අට්ටේරිය මලක් පිපී වයඹ දෙසද හැඩ කරයි ශ්‍රී ලංකාවේ පළාත් පුෂ්ප මතක තබා ගැනීමේදී ඇහැළමල සඳහන් කරනවා උතුරු මැද පළාත. සබරගමුව වෙසක් මල සබරගමු පළාතට නැගිනහිර පළාතේ ගොඩමානෙල්. ඉතින් මහරත්මල් සුවද දිදී මැදරට කියන්නේ මධ්‍යම පළාත. ගුරුළු රාජමල් පිපිලා කියන්නේ ඌව පළාතට ආවෙනික පළාත් පුෂ්පය ගුරුළු රාජමල. ඒ වගේම සුදු නෙළුමත් බොවිටියත් සුදු නෙළුම බස්නාහිර පළාතට හීන් බොවිටියා දකුණු පළාතට විශේෂිත වගේම ආවේනික වගේම පළාත් පුෂ්පය සුදට සුදේ පිච්ච පොකුරු උතුරු ප්‍රදේශයේ උතුරු පළාතට අදාළව සඳහන් වෙනවා ඇට්ටේරිය මල් පිපිලා වයඹ වයඹ පළාතට ඇට්ටේරිය අදාළ වෙනවා මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දුවේ පුතේ මේ තියෙන සුදු පාටට ඇට්ටේරිය මල් දැක ගන්න පුළුවන් නේද මේ ගුරුළු රාජමල ඒත් එක්කම හීන් බොවිටියා මහරත් මල් ගොඩක් මල් මේ විදිහට අපිට දැක ගන්නට පුළුවන් පළාත් කොඩිත් එක්ක අපිරිසිදු ජලයෙන් වැළඳෙන රෝග පිළිබඳව අපි බලමු අපිරිසිදු ජලය පානය කරොතින් ශරීරගත වුණොතින් වැළඳෙන රෝග අස්තීර උණකොළ සෙලවිලා පාවෙනවා අයි කියන්නේ අස්තීර උණකොළ සෙලවිලා පාවෙනවා අස්තීර කියන වචනයෙන් අපි මතක තියා ගන්නවා අතිසාරය උණකොළ කියන එකෙන් විශේෂයෙන් උණ උණසන්නිපාතය කොළ කියන එකෙන් කොළරාව සහ සෙලවිලා කියන කොට සංගමාලය මතක තබා ගන්න පාවෙනවා කියන එකෙන් පාචනය එහෙනම් අපිරිසිදු ජලයෙන් ඔබට වැළඳෙන රෝග පිළිබඳව අස්තීර උණකොළ සෙලවිලා පාවෙනවා අතිසාරය උණසන්නිපාතය කොළරාව සංගමාලය පාචනය මතක තියාගන්න ලේසි නේද සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ බොහෝ දෙනෙකුට මතක තියාගන්න අමාරුයි මේ කොහොමද මේක වෙන්නේ කියලා. පච 80 මොකක්ද? පච 80 මතක තියාගන්න පහසුයි. මේ බලන්න පච කියන එකෙන් 15වක දිනයක තමයි දුවේ පුතේ චන්ද්‍රග්‍රහණයක් සිදු වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා පොය දිනයක පුර 15වක පොය දිනයක හොඳට හඳ රාත්‍රියේ හසේ තියෙනකොට තමයි චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගන්නට පුළුවන් වෙන්නේ. 80 කියන අදහසින් අපි ගන්නවා ආ කියන එකෙන් අමාවක දිනේ තමයි සූර්යග්‍රහණයක් ඇති වෙන්නේ. අමාවක කියන්නේ මාසෙ පොය කියලා අපි හඳුන්වනවා. හඳ නැති රාත්‍රිය දවස නේද? අමාවක දිනේ සූර්යග්‍රහණයක් ඇති වෙනවා. මතක තියාගන්න ලේසි. පච 15වක දිනේ චන්ද්‍රග්‍රහණය 80 කියන එකෙන් අමාවක දිනේ සූර්යග්‍රහණය. පච 80. අවුරුද්දේ දින 31කින් ඉවර වෙන මාස ගොඩක් දෙනෙකුට අමතක වෙනවා. බලන්න ජගෝරිස් මාමා මැගීටයි ජුලීටයි අග්ගලා ඔක්කොම දෙනවා. ජගෝරිස් මාමා මැගීටයි ජුලීටයි අග්ගලා ඔක්කොම දෙනවා. ජගෝරිස් ජනවාරි මාසය මාමා කියනකෙන් මා කියනකෙන් මාර්තු මාසය මැගීටයි කියනකෙන් මැ කියනකෙන් මැයි මාසය ජුලීටයි කියනකෙන් ජූලි මාසය අග්ගලා කියනකෙන් අගෝස්තු මාසය ඔක්කොම කියනකෙන් ඔක්තෝබර් මාසය දෙනවා කියනකෙන් දෙසැම්බර් මාසය අපි මතක තියාගන්න මාස අවුරුද්දේ දින 30න් අවසන් වෙන මාස මතක තියාගන්න ලේසි අපේ ජුවානි සැපේ නොවැ මොකක්ද අපේ ජුවානි සැපේ නොවැ අපේ කියන එකෙන් අප්‍රේල් මාසය ජුවානිස් කියන එකෙන් ජූනි මාසය සැපේ කියන එකෙන් සැප්තැම්බර් මාසය සහ නොවැම්බර් මාසය නොවැ කියන එකෙන් මතක තියාගන්න පුළුවන් ඒ වගේම අධික අවුරුද්දකදී දින 29 දෙනවා පෙබරවාරි මාසේ ඒ වගේම සාමාන්‍ය වර්ෂවලදී අපට දින 28න් පෙබරවාරි මාසයේ අවසන් වෙනවා දුලපතලට එක මතක තියාගන්න පහසුයි පෙබරවාරි මාසය පිළිබඳව අනිත් මාස මතක තියාගන්න පහසුම විදිහ තමයි මෙන්න මේ විදිය සතියේ දින සිංහල ක්‍රමයට එහෙනම් මතක තියාගමු සකු බුගු කිසරි සකු බුගු කිසරි මේ බලන්න පහසුම විදිය සඳු දින ස කු කුජ දින බු බුද දින ගු ගුරු දින කි කිවි දින ෂ ශනි දින සෙනසුරාදා දිනය රි රිවි දින ඉරිදා දිනය මෙන්න මේ විදිහට අපිට මතක තියාගන්න පුළුවන් සඳුදා අඟහරුවාදා බදාදා ගුරුදා කියන්නේ බ්‍රහස්පතින්දා කිවිදා කියන්නේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන දවස් ටික සතියේ දින හත සිංහල ක්‍රමයට මතක තියාගනිමු සකු බුගු කිෂරි
මුදල් නෝට්ටුවල වර්ණය මතක තියාගන්න ලේසිම වැකියක් තමයි මදටිය නිල් තැඹිලි දමපු කොළයේ රන් පාටයි මදටිය නිල් තැඹිලි දමපු කොළයේ රන් පාටයි මදටිය රුපියල් 20 ඈ මදටිය පැහැය රුපියල් 20 නිල් පැහැය රුපියල් 50 කොළයේ ඒ වගේම මුදල් නෝට්ටු වලින් තැඹිලි පැහැය රුපියල් 100 දමපු කියනකෙන් දම් පැහැය එන්නේ රුපියල් 500ට කොළයේ කියනකෙන් කොළ පැහැය රුපියල් 1000 රන් පාටයි රත්තරන් පාටයි රුපියල් 5000 මතක තියාගන්න ලේසියිනේ මුදල් නෝට්ටු වල වර්ණය මුදල් නෝට්ටු වල පක්ෂීන් පිළිබඳවත් විශේෂ අවධානයක් තියනවද මේ පුතේ මුදල් නෝට්ටු වල පක්ෂීන් මතක තියාගමු මේ විදියට පඬුවන් බස්සා රුපියල් 20යි අනුමැසි මාරා රුපියල් 50යි රතු දෙමලිච්චා රුපියල් 100යි අනුමැසි මාරා රුපියල් 50යි ලාබයි ලාබයි කුරුල්ලෝ ලාබයි 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 කුරුල්ලෝ ලාබයි අලු කිරවා තව මත් 500යි කිරා මලිතා රුපියල් 10යි ආකොණ්ඩය නම් මිල 5000යි නෝට්ටු වල සිටි කුරුල්ලෝ මෙහෙමයි නෝට්ටු වල සිටි කුරුල්ලෝ මෙහෙමයි මුදල් නෝට්ටු වල පක්ෂීන් මේ විදියට මතක තියාගමු ආදරණීය දුවේ පුතේ මේ හැම කවි පද්ද පේලියකින්ම සඳහන් වෙනවා ඒ ඒ මුදල් නෝට්ටුවට අදාළව සිටින පක්ෂියා ගැන පඬුවන් බස්සා රුපියල් 20යි රුපියල් 20 කොලේ ඉන්නේ පඬුවන් බස්සා අනුමැසි මාරා රුපියල් 50යි රුපියල් 50 නෝට්ටුවේ අනුමැසි මාරා කියන පක්ෂියා රතු දෙමලිච්චා රුපියල් 100යි අතු දෙමලිච්චා කියන පක්ෂියා තමයි රුපියල් 100 කොලේ ඉන්නේ ලාබයි ලාබයි කුරුල්ලෝ ලාබයි කියන්නේ කවිය මතක තියාගන්න කවියක් විදියට හදලා. ඉතින් අලු ගිරවා තවමත් 500යි. 500 කොලේ අලු ගිරවා. ගිරා මලිත්තා රුපියල් 1000යි. රුපියල් 1000 කොලේ ගිරා මලිත්තා. මේ ඔබගොල්ලන්ට දැක ගන්නට පුළුවන්. ගිරා මලිත්තා. ඒ වගේම කහ කොණ්ඩය නම් මිල 5000යි. මේ කහ කොණ්ඩය රුපියල් 5000 කොලේ සිටිනවා. पोषक पदार्थ मतकतियागान्न लेसी क्रमयक् तमाय मी कियन्न हदान्ने पोषक कोटस् मतकतियागान्न पोषक पदार्थ वल नम मतकतियागानिमु काम्बोजेन आ प्रोक्टकेने मेदानिट विटिन विट कडिन कड जलय बोन्न कीवा काम्बोजेन आ प्रोक्टकेने मेदानिट विटिन विट कडिन कड जलय बोन्न कीवा काम्बोजेन कार्बोहाइड्रेट प्रोक्टकेने प्रोटीन मेदानिट मेदय विटिन विट විටමින් කඩින් කඩ කිව්වහම කණිජ ලවණ ඊට පස්සේ ජලය බොන්න කීවා එතකොට ජලයත් අපිට මතක තියාගන්න වෙනවා මෙන්න මේ විදිහට පෝෂක පදාර්ථ මතක තබා ගැනීම පහසුවෙන් කාම්බෝජෙන් ආ ප්‍රොක්ට කෙනෙක් මේ දානිට විටින් විට කඩින් කඩ ජලය බොන්න කීවා සිත් පහන් කිරීමේ පියවර පහ ගොඩක් දෙනෙක් දන්න කාරණාවක් තමයි මේක ශාන්ත මාමා අන්න ප්‍රාකාරය උඩ මතකනේ ද්වීපතේ අපි මේක ඉගෙන ගන්නවා හැමතිස්සෙම සිත් පහන් කිරීම පිළිබඳව ශාරීරික ලිහිල් බව තමයි ශාන්ත කියනකෙන් ශා අකුරේ මාමා කියනකෙන් මානසික ලිහිල් බව අන්න කියනකෙන් අදිෂ්ඨාන ප්‍රාකාරය කියනකෙන් ප්‍රා කියනකෙන් ප්‍රාර්ථනා උඩ කියනකෙන් උදානය මතක තියාගන්න පුළුවන් ශාන්ත මාමා අන්න ප්‍රාකාරය උඩ ශ්‍රී ලංකාව යටත් කරගත් විදේශීය ජාතීන් පිළිබඳව මතක තියාගන්න පහසු නෑ දූල පුතාල වරද්ද ගන්නවනි මෙන්න ලේසිම ක්‍රමයක් පුංචිලා මේක ඉන්නවා හරි ලේසි පුංචිලා මේක ඉන්නවා ඍතු ග්‍රීසීන් පුංචි කියන එකෙන් මතක තියාගන්න ළමෙක් කියන එකෙන් ලන්දේසීන් ඉන්නවා කියන එකෙන් ඉංග්‍රීසීන් ඔන්න පිළිවෙලට ඍතු ග්‍රීසීන් ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් අපේ රට 1505 ඉඳලා 1948 වෙනකන් යටත් කරගෙන හිටපු විදේශීය බටහිර ජාතීන් ත්‍රිත්වය තුන්ගොල්ලෝ තමයි පිළිවෙලින් මතක තියාගන්නේ මෙහෙමයි පුංචිලා මේක ඉන්නවා ඍතු ග්‍රීසීන් ලන්දේසීන් ඉංග්‍රීසීන් මදුරුවන් මගින් බෝවන රෝග මතක තියාගන්න නම් දුවේ පුතේ මෙන්න මේ අදහස මතක තියාගන්න. ඇනෝමැලේ කියු බරවා ඊඩි චිකුන්ඩේ. ඇනෝමැලේ කියු බරවා ඊඩි චිකුන්ඩේ. ඇනෝමැලේ ඇනෝපීලික්ස් මදුරුවගෙන් තමයි මැලේරියාව බෝ වෙන්නේ. ඇනෝපීලික්ස් මදුරුවගෙන් මැලේරියාව. කියුලෙක්ස් මදුරුවගෙන් බරවා රෝගය කියුලෙක්ස් මදුරුවගෙන්. ඊඩි චිකුන්ඩේ
ඊඩිපස් මදුරුවගෙන් බරවා චිකුන්ගුන්යා ඩෙන්ගු බරවා චිකුන්ගුන්යා ඩෙන්ගු රෝගය ඊඩිපස් මදුරුවගෙන් බෝ වෙනවා හරි පහසුවෙන් මතක තියාගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ පළාත් 9 සහ දිස්ත්‍රික්ක 25 මතක තියාගන්න පහසු ක්‍රමයක් මේ කවිය මතක තියාගන්නවා නම් ඔයගලන්ට මෙහි අදහසක් මතකයේ තියෙයි උතුර මාවමු කියවනවා උතුරු මැදින් අනුර පොඩ්ඩ දකුණ හම්බ මා ගමයා මධ්‍යමයේ මහරුණුමා ඌවේ මොනරු බලවනවා බස්නාකොළ කළු ගමයා නැගෙන තිරිකු මඩේ අම්මපා වයඹ කුරේ පුත්තලම සබර රතේ කෑ ගලුවා මේ අදහස බලාගත් තෙන්දුවේ පුතේ ලංකාවේ පළාත් 9 සහ දිස්ත්‍රික්ක 25 මතකයේ රැඳේවි අපි බලමු මේ අදහස් ටික කොහොමද දිගහැරෙන්නේ කියලා උතුර මාවමු කියනවා උතුරු පළාතේ මා කියන කෙන් මන්නාරම ව කියන කෙන් වවුනියාව මු කියන කෙන් මාවමු මුලතිව් කී කියන කෙන් කිලිනොච්චිය ය කියන කෙන් යාපනය මතක තියාගන්න ලේසි උතුරු මාවමු කියනවා උතුරු පළාතේ මන්නාරම වවුනියාව මුලතිව් කිලිනොච්චිය යාපනය උතුරු මැදින් අනුර පොඩ්ඩා උතුරු මැද පළාතේ අනුරාධපුරය පොළොන්නරුව දකුණ හම්බ මා ගමයා දකුණු පළාතේ හම්බන්තොට මාතර ගාල්ල මධ්‍යම පළාතේ මධ්‍යමයේ නුමා මහරු නුවරඑළිය මාතලේ මහනුවර නු කියන්නේ නුවරඑළිය මා කියන්නේ මාතලේ මහනුවර තමයි අදහස එන්නේ ඌවේ මොනරු බබලනවා ඌව පළාතේ මොනරාගල සහ බබලනවා කියන අදහසෙන් බදුල්ල බස්නා කොළ කළු ගමයා බස්නාහිර පළාතේ කොළඹ කළුතර ගම්පහ වයඹ කුරේ පුත්තලම වයඹ පළාතේ කුරුණෑගල පුත්තලම නැගෙන තිරිකු මඩේ අම්මපා නැගෙන හිර පළාතේ ත්‍රිකුණාමලය මඩ කලපුව අම්මපා කියන කෙනම්පාර සබර රතේ කෑගලුවා සබර ගමුව පළාතේ රත්නපුර කෑගල්ල ප්‍රධාන ගංගා කිහිපයක් මුහුදට වැටෙන ස්ථාන බලමුද මහවැලි ත්‍රිකුණාමලේ කළුගඟ කළුතර බලේ ගාලුපුරේ ගින්ගඟේ වලවේ අම්බල ගොඩේ මාතරනිල් වලාවේ කොළඹින් කැලණියටනේ මල්වතු මන්නාරමේ මැණිකක් යාලෙන් හැරේ පළපතලට තාලෙට මේක කියන්න පුළුවන් මහවැලි ගඟ ත්‍රිකුණාමලෙන් කළුගඟ කළුතරින් ගින්ගඟ ගාලෙන් වලවේ අම්බල ගොඩේ වලවේ අම්බලංගොඩින් කියන එක තමයි ඒ තියෙන්නේ. මාතර නිල්වලාගඟ මාතරින් කැලණිය. කැලණි ගඟ කොළඹින් තමයි මුහුදට වැටෙන්නේ. මල්වතුය මන්නාරම මන්නාරමෙන් මල්වතුය මැණික් ගඟ යාලෙන් මුහුදට වැටෙනවා. මෙන්න මේ විදිහට අපේ දූල පුතාලට කීති ක්‍රම කිහිපයක් ලෙහසියෙන් මතක තබා ගත හැකි සාමාන්‍ය දැනීමට වැදගත් වන විශේෂිත කරුණු ගණනාවක් ගෙන ආවා. අපි උපුටා ගත්ත කීපයක්ම මෙහි තිබෙනවා. ඒ නිර්මාණකරුවන් සියලු දෙනාට ඒ ගෞරවය හිමි වෙනවා. ඒත් එක්කම අප නිර්මාණය කරපු කිහිපයක්ම තිබෙනවා. මේ සියල්ලක්ම දැයේ දුවදරුවන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා බව කරුණාවෙන් ආදරයෙන් සිහිපත් කරමු. අධ්‍යාපනය කලාව විනෝදය සාහිත්‍ය සපිරි හමුව සම්පත් හමුව